වීසායක අපි දන්න වSF එකට දැන් ආණ්ඩුව ගණන් හදලා තියෙනවා මේ රට මේ අවුරුද්දට ලක්ෂ 20ක් එනවයි කියලා විදේශිකයෝ ලක්ෂ 20ක් තොර ලක්ෂ 20 විදේශිකයන්ගෙන් වSF ආයතනය ඩොලර් 25 ගානේ අය කරනවා ඩොලර් 25 ගණන් හදලා බලන්නකෝ මේ විදේශිකයන්ගෙන් ලක්ෂ 20ක්ගෙන් ඩොලර් 25ක් ගැව්වොත් එහෙම ඒ කියන්නේ මිලියන ගණන් මුදල් ඒතර ඒ මුදල අපේ රටට අපේ රාජ්‍ය ආදායමට මේ එකතු වෙන්න ඕන මුදල තමයි ඩොලර් 25ක් අපි දෙනවා VSF එකට ඉඳලා උඹලා ආරම්පලයන් කියලා. අපිට තේරෙන්නේ නැහැ. හරි? ඉතින් ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැද්ද? ඉතින් ඔය තරම් මේ ආර්ථිකය ගොඩ දාන්න මේ වැඩ කරනවායි කියනවා අදහස් තියනවායි කියනවා නිවැරදි නායකත්වයක් කියලා කියනවා දුර පේනවා කියලා කියනවා. ඒ ඔක්කොම මේ පේන ජනාධිපතිතුමාට පේන්නේ නැද්ද මේ ගනුදෙනු වල තිබෙන වංචා සාගතභාවය? දැන් අපේ රටේ විදේශිකයන්ට වීසා දෙන්න කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. අන ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහට ඇවිල්ලා විදේශිකයෝ බෑග් අරගෙන නිදාගෙන හිටියා නම් වීසා ගන්න පරක් වෙනවයි කියලා හරි. එහෙම නැත්නම් එයාපෝර්ට් එකට මේ ඔන්ලයින් මේ ඔන් අරයිවල් වීසා ගන්න එයාපෝර්ට් එක ගුවන්තොට පොළට ආවම මේ පැය ගාණක් විදේශිකයෝ පෝලිම් වල රස්තියාදු වෙනවා නම් වීසා එක ගන්න එහෙනම් කියන්න පුළුවන් තර්කයක් තියෙනවා. එහෙම කිසිම අර්බුදකාරී තත්ත්වයක් විදේශිකයන්ට වීසා ලබා දෙන්න ඇති උනේ නැහැ. එහෙම නැතුව මේ හදිසියේ හරි ඒ විෂය භාරය ඇමතිවරයා ආවිල්ලා කැබිනට් එකට පේපර් එකක් දානවා අපි VSF සමාගමට ඩොලර් 25ක් අය කරන්න ඉඩ දෙනවා කියලා ඒකට කැබිනට් එක අනුමැතිය දෙනවා. හරි ඒ ඇත්තට මේ ඩොලර් 25 අපේ රටට එන්න ඕන ආදායම. දැන් අපේ රටට එන්න ඕන ආදායමෙන් අපි ඩොලර් 25ක් දෙනවා විදේශීය සමාගමකට ඉඳා මේ උඹලා මේ ඩොලර් 25 අරන් යන්න කියලා. මතක තියාගන්න මේ අවුරුද්දට ගණන් අනුව මිලියන 2ක් විදේශිකයෝ මේ රටට එන්න ඉන්නවා සංචාරකයෝ. ඒ මිලියන 2ක් කියලා කියන්නේ ලක්ෂ 20යි ලක්ෂ 20 ඩොලර් 25න් බලන්න බිලියන ගණන් රුපියල් මුදල් අපේ මුදල් අවභාවිතාවට ලක් වෙනවයි කියන එක අපිට පේන්න තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 2021 කැබිනට් පේපර් එකක් මේ සම්බන්ධව දානවා ගෝඨාභය රාජපක්ෂ ඉන්නකොට. ඒ කැබිනට් පේපර් එකේ මේ කාර්යවුවේම අද VSF ආයතනය කරන කාර්යවුවේට වඩා වැඩි සේවාවක් ලබා දෙන්න පුළුවන් මොබිටල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කියනවා අපි 1 ඩොලරයකට මේක කරලා දෙන්නම් කියලා. අපි 1 ඩොලරයකට මේ දේශීය ආයතනය මොබිටල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලෝ ඒ කැබිනට් එක 2021 දානවා. ඒතොර ඩොලරයකට කරන්න පුළුවන් වැඩේ මොබිටල් ආයතනය එකක් ඒ කැබිනට් පත්‍රිකාව බැලුවම පේනවා. විශේෂයෙන්ම අද VSF ආයතනයේ ලබා දෙන සේවාවට වඩා වැඩි සේවාවක් ඒ ඔවුන් ඩොලරයකට ලබා දෙන්න ඔවුන් ප්‍රතිඥා දීලා තියෙනවා. ඒතොර ඩොලරයකට සේවාව ගන්න පුළුවන් කම තියෙද්දි ඩොලර් 25ක් ගෙවලා ඒ සේවාව ගන්න. ඒතොර මේ ගනුදෙනු වල දූෂිතභාවයක් පේන්නේ නැද ජනාධිපතිතුමාට? අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. ඉතින් ඔබතුමා එක පැත්තකින් රටේ ජනතාවට කියනවා පටිතද කරගන්න කියලා. ඉවස ගන්න කියලා කියනවා. හා තව කාලයක් ඉවසන්න වෙනවයි කියලා කියලා එයාගේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරු තමන්ට හිතුණු විදියට මේ කැබිනට් පත්‍රිකාවල් දාලා රජයේ මුදල් රාජ්‍ය ආදායම අඩු කරගන්න වැඩ කරගෙන යනවා. මේ මුදල් අවභාවිතා වෙනවා. ඒකට ඒ පිළිබඳව ජනාධිපතිතුමා ඔහුගේ දේශනාවේදී ඔහු කතා කළාද? නෑ ඒව ගැන නෑ. එයා ඒව ගැන දන්නේත් නෑ. ජනාධිපතිතුමා තොත්ත බබානේ. ඒව දන්නේ නෑ. හරි හැමදේම අපිට වැට් එක 15% කරා, පේ ටැක්ස් එක ගැව්වා, ඊළඟට සමාජ ආරක්ෂණ බද්ද වැඩි කරා. හැම බද්දක්ම අපේ මතර තමයි දාන්නේ. විදුලි බිල තුන්පාරක් වැඩි කරා, වතුර බිල වැඩි කරා. ඉතින් අපිට කියනවා හැමදේම කරන්න දෙයක් නැහැ, වෙන විකල්පයක් නැහැ කියලා කියනවා. එයා කියන්නේ වෙන විකල්ප නැහැ කියලානේ. ඔය ඉතින් අපිට පේනවා විකල්ප තියෙනවා. ඔබතුමා විකල්ප හැටියට දකින්නේ එක දෙයයි, ජනතාවගේ ඇඟට බදුබර දානවා. ඒක තමයි ඔබතුමාගේ විකල්පය. ඇමතිවරු කැබිනට් එකට ගෙනල්ලා දූෂිත ගනුදෙනු අනුමත කරගන්නවා. ඒවා ජනාධිපතිතුමා දකින්නේ නැහැ. ඕකම තමයි උනේ අර කෙහෙලිය රඹුක්වැල්ල. දැන් කෙහෙලිය රඹුක්වැල්ල එයාගේ ගනුදෙනු ඔක්කොම දූෂිතයි කියන එක අද හෙලියට ඇවිල්ලා තියෙනවා. ඒකටනේ ඔය කැබිනට් එකම අනුමැතිය දුන්නේ.
දැන් බාල බෙහෙත් ගේන්න ඔය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමැතිය ගත්තා. ඊළඟට වැඩි ගානට හදිසි මිලදී කියන්නේ. ඒ කියන්නේ කේලිය රඹුක් කළ ඇමතිවරයා හිටපු ඇමතිවරයා කිසිදු ආකාරයේ ටෙන්ඩර් ක්‍රියාපාටි පාටියකට යන්නේ නැතුව හැම එකක්ම හදිසි මිලදී ගැනීම කරලා තමයි කැබිනට් අනුමැතිය ගත්තේ. ඒතකොට අද වෙනකොට හිලිතරව් වෙලා තිනවා ඒ ඔක්කොම වැඩි ගණන් වලට aran තියෙනවා. වැඩි ගානකට. ඒ කියන්නේ හදිසි මිලදී ඉක්මනට ගන්න වැඩි ගණන් දීලා. ඒතකොට සමහර ඒවා රෝහල් වල බෙහෙත් ගබඩා වල බෙහෙත් තිබිද්දී බෙහෙත් නැහැ කියලා කැබිනට් පේපර් එක දාලා බෙහෙත් හිඟයි කියලා කැබිනට් පේපර් එක දාලා වැඩි ගණන් වලට බෙහෙත් ගෙන්නගෙන තියෙනවා. තොර ඔය සියලු දේවල් වලට අනුමැතිය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්න කැබිනට් එක නේද? ඉතින් ඔය ඔය දූෂිත කැබිනට් එකට පුළුවන් මේ රට ගොඩ දාන්න. දාද කේලිය රමුක් කැල්ලේ ඉන්නවා රිමාන්ඩ් එකේ. ඒක හරි. එයාට රිමාන්ඩ් එකේ ඉන්නවා. එයාද මේ රටේ ඉන්න සිවිල් ජනතාවගේ සිවිල් සංවිධානවල විශාල උද්ඝෝෂණයින්ද ඔව අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. තොර දැන් අපිට පේනවා විශේෂයෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරයා අපිට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි ජනාධිපතිතුමාගෙන් අහනවා ඔබතුමාගේ දූෂිත වංචා ගනුදෙනු කරන කැබිනට් එක, ජනතාවගේ මුදල් අවභාවිතා කරන කැබිනට් එක, ජනතාවගේ රාජ්‍ය ආදායමට ලැබෙන්න ඕනේ මුදල් වෙන වෙන සමාගම් වලට වෙන වෙන විදේශීය කම්පැනි වලට ඒ ආදායම් හරවපු කැබිනට් එක ඔය ආණ්ඩුවත් එක්කද අපිට එකතු වෙලා වැඩ කරන්න කියලා ඔබ ආරාධනා කරන්නේ? අපි කියනවා ජනාධිපතිතුමා, එහෙනම් ඔබතුමා මුලින්ම ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න වංචා දූෂිත ගනුදෙනු ටික නවත්ත ගන්න. ඒ පිළිබඳ තීන්දුව ගන්න. ඒවා නවත්ත ගන්න පුළුවන් නම් රටේ ආර්ථිකයේ මීට වඩා මේ රටේ ජනතාවට සහන දෙන්න පුළුවන්. විදුලි බලය මීට වඩා අඩුවෙන් දෙන්න තිබුණා. ජනතාවට 115ක වැට් එක ගන්න ඕනේ නැහැ. ඒ රාජ්‍ය ආදායම අඩු කරගන්න දේවල් තමයි ඔබතුමාගේ කැබිනට් එකේ ඇමතිවරු දිගින් දිගටම කළේ. දැන් බලන්න අපිට තියෙනවා අපේ ළඟ දැන් බදු පැහැර අරලා තියෙනවා රුපියල් බිලියන 1800ක් පැහැර අරලා තියෙනවා. ඒ කියන්නේ බදු ගෙවන්න නැතුව වැට් බද්ද ගෙවන්න නැතුව ඉන්නවා රුපියල් බිලියන 678ක්. 2023 බදු සහන දීලා තියෙනවා රුපියල් බිලියන 972ක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායමට ලැබෙන්න ඕන බදු ආදායම රුපියල් බිලියන 2716ක් අද වෙනකොට එකතු කරගෙන නැහැ. ඇයි ඒක එකතු කරන්නේ නැත්තේ? මේ කාටද මේ බදු සාන දුන්නේ? ඒ කියන්නේ මේ ආර්ථිකය අමාරුව මේක තියෙන ප්‍රශ්නේ තමයි මේ රටේ ආර්ථිකය වලපල්ලට ගිහිල්ලා ඒ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙනවා. ඒ අමාරුවෙන් ජීවත් වෙන වෙලාවෙත් හොරකම නවත්තන්නේ නැහැ. ඉතින් හිතා ගන්නකෝ මේ ආණ්ඩුවේ තිබෙන මානසිකත්වය. එතකොට මේ බදු සහන ලබා දීලා තියෙනවා ඉතාම අප්‍රමාණ ඩොලර් රුපියල් බිලියන 2716ක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඕන බදු ප්‍රමාණය ඒවා එකතු කරගෙන නැහැ. ඒවා එකතු කරගන්නේ නැතුව අපේ වැට් එක 115 කරනවා, අපේ විදුලි බිල වැඩි කරනවා, අපේ ජල ගාස්තු වැඩි කරනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරනවා, අපේ ආදායම් බදු ගෙවන්න ඕන ගාණ වැඩි කරනවා, අපේ පේ ටැක්ස් එක වැඩි කරනවා, අපේ සමාජ ආරක්ෂණ බද්ද වැඩි කරනවා, හැම බද්දක්ම වැඩි කරනවා. ආණ්ඩුව අපිට පේනවා මේක තුල තිබෙන අන්ත දූෂිත ආණ්ඩුවක්. IMF එකේ පිහිටෙන් යම් ප්‍රමාණයකට ආර්ථිකය සාර්ථකත්වය කියන්නේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවර කරගන්න පුළුවන් වුණාට IMF එකේ පිහිටෙන් අනිත් පැත්තෙන් අන්ත දූෂිත ගනුදෙනු කරන රටේ ජනතාව මත විශාල බදු පටවන ආණ්ඩුවකට අපි අහනවා ජනාධිපතිතුමාගෙන් අපි කොහොමද එකතු වෙන්නේ කියන එක. එහෙනම් ජනාධිපතිවරයාට කියනවා තමුන්නාන්සේ මේ රටේ කැබිනට් එකේ ප්‍රධානියා, රටේ ජනාධිපතිවරයා, මිනිස්සු මෙයා අද රටේ මන්දපෝෂණය 126කින් වැඩි වෙලා තියෙනවා මන්දපෝෂණය. එවැනි අවස්ථාවක ආණ්ඩුවේ ඇමතිවරු කරන දූෂණ ගනුදෙනු හා රාජ ආදායම් අඩු කරගන්න තීන්දු තීරණ ගන්න මේ කැබිනට් එකේ ඒවා වහම නවත්තන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමන්ලට ප්‍රබල හඬක්වත් හිටපු හිරුනිකා ඔව් එතුමියට මට දැනගන්න ලැබුණා මහාධිකරණයෙන් එතුමියට තිබුණු ඒ නඩුව සම්බන්ධව තීන්දුවක් ලබා දීලා තිබෙනවා. මං හිතන්නේ ඒ සම්බන්ධව එතුමියගේ නීතිඥවරු ඒක අභියාචනා අධිකරණයට ඒ තීන්දුව සම්බන්ධව ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමිය කලින් මේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිඅරගෙනක් තිබුණා නේද? මං ඒක ගැන දන්නේ නැහැ. මොකද එතුමියගේ ඒක පෞද්ගලික
ආරවුලක් සම්බන්ධව ඇතිවෙච්ච නඩුවක්, එතුමියගේ ක්‍රියාකාරීකය එක්ක සම්බන්ධ වෙච්ච නඩුවක්. ඒ හින්දා ඒ නඩුව තිබුණු තොරතුරු විස්තර ගැන මම දන්නේ නැහැ. නමුත් නඩු තීන්දුව මට ආරංචි වුණාම මම හොයලා බැලුවාම මට දැනගන්න ලැබුණා එතුමියගේ නීතිඥවරු ඒ මහාධිකරණයේ දීපු තීන්දුව සම්බන්ධව අභියාචනා අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා කියලා.